ආයිබෝන් ආයිබෝන් ඉතින් අද වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලට ආස හිතන විදිය අයිටම්ස් ටිකක් තමයි මම අරගෙන ආවේ මේවෙන් පැකට් එකක් ඕනි කට්ටිය ඔන්න වීඩියෝ එකටත් ලයික් එකක් දාන්න අද හවස 6:20ට මේ වගේම වීඩියෝ එකක් පබ්ලිෂ් වෙන්න නියමිතයි මිස්ටර් පුදුමයා ටීවී channel එකිනුත් link එක මම පළවෙනි comment එකේ දාලා තියන්නම් අනිවාර්යෙන් මේකටත් සෙට් වෙන්න එහෙනම් අපි යමු අද වීඩියෝ එකේ ඉතුරු අංග ටික බලන්න මිනිහෙක් මැරෙන්න යනකොට මේ මනුස්සයාට උදව් කරන්නේ නැතුව වීඩියෝ කරන එකේ මෙන්න මේකේ මට නම් ලොකු වෙනසක් පේන්නේ නැහැ ස්වාභාවිකවම මේක වෙනව නම් ඉතින් අකුණක් හින්දානේ වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් මේක අනිවාර්යයෙන්ම මිනිස්සෙගේ වැඩක්. මේ වීඩියෝ කරන මිනිස්සයා මේක කරාද දන්නෙත් නෑනේ. ඔයා හිතන්නේ මේ මිනිස්සයාගෙන් මේ බාබ කීයක් චාර්ජ් කරනව ඇති කියලාද? ඇයි ඉතින් දවසටම මේ මිනිස්සයාගේ වැඩේ විතරනේ මෙයාට කරන්න වෙන්නේ. ගයිස් ඔයාලා අහලා තියෙනවද ආචා ෆිෂ්? එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් දිමිත්තා තවත් අය දුමිත්තා කියලා හඳුන්වන මාළුවා ගැන. මේ ආචෆිෂ් කියලා කියන්නේ වැලි වශයෙන් මෙරිදී ජීවත් වෙන මත්ස්‍ය විශේෂයක්. මෙයාලගේ තියෙන විශේෂ හැකියාව තමයි මේ වාල දකින විදිහට කටින් වතුර විදලා ජලාශයට නැවිලා තියෙන අතුවල පඳුරුවල පත්‍රවල ඉන්න චූටි චූටි කෘමි සත්තු වතුරට දාගෙන ආහාරයට ගන්න තියෙන පුදුමාකාර හැකියාව. ආසියානු කලාපයේ තමයි ඉතින් මෙයාලා වැඩිපුරම දකින්න ලැබෙන්නේ. මෙයාලගේ කට විශේෂයෙන්ම හැඩ ගැහිලා තියෙනවා මේ වතුර විදීමේ ක්‍රියාව කරන්නම සාමාන්‍යයෙන් වතුර මට්ටමේ ඉඳන් මීටර් 2ක විතර දුරක් මේ ආචෆිෂ්ට නිවරදි ඉලක්කය වතුර විදීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙයාට පිහිටලා තියෙනවා තියුණු S2ක් අති විශිෂ්ට පෙනීමක් තියෙන. ඒ පෙනීම සෑහෙන පරාසයකට විහිදිලා යනවා. ඒ වගේම තමයි එකපාරක් දෙපාරක් මිස් වුණා කියලා මෙයා උත්සාහය අතාරින මාළුවෙක් නෙමෙයි. තමන්ගේ ගොදුර කොච්චර දුරකින්ද ඉන්නේ, ඒ ගොදුරට මොන වගේ කෝණයකින් කොච්චර වේගයෙන් වතුර පාර විදින්න ඕනිද කියන දේ ගණනය කරන්න තරම් මෙයා බුද්ධිමත් මාළුවෙක් කියලා තමයි කියන්නේ. මේ බලන්න මේ ඇන නිෂ්පාදනය කරන මැෂින් එකෙන් ඒක සිද්ධ වෙන විදිය. ඔන්න ස්ලෝ මෝෂන් කරා දැන් හොඳට පැහැදිලිව පේනවා. ඇන්ටෝනියෝ රොමේරෝ කියන මෙන්න මේ පුද්ගලයාට තමයි යාළුවනේ ලෝකේ විශාලතම ගේම් කලෙක්ෂන් එක තියෙන්නේ. මෙයා ඇමරිකානු ජාතිකෙක්. ඉතින් මේ අති දෙවන්ත ගේම් කලෙක්ෂන් එකේ ගේම්ස් 20139ක් තියෙනවලු. හිතන්නේ ඉතින් ඒක මොන තරම් දෙවන්ත කලෙක්ෂන් එකක්ද කියලා. ඉතින් ගේම් ගැන කියද්දී ලංකාවේ කොල්ලෙක් කරන සුපිරිම වැඩක් ගැන ඔයාලට කියන්න හිතුණා. යා නිර්මාණය කරලා තින ද ගේමර් කියන ඇප් එකෙන් ඔයාලට පුළුවන් ගේම් ප්ලේ කරලා දවස ගානේ 1GB ඉඳන් 50GB වෙනකන් ඩේටා දිනා ගන්න. ඉතින් ඔයා මේ දකින්නේ මේ විදිහට ඩේටා දිනාගත්තු අයගේ ස්ක්‍රීන්ෂොට් ටික. ඔයාලට පුළුවන් මේ දකින ද ගේමර් කියන Facebook page එකට ගිහිල්ලා මම මේ කියන්නේ බොරුවක්ද කියලා බලා ගන්න. ඇප් එකේ link එක වගේම Facebook page එකේ link එකත් description එකේ වගේම පළවෙනි comment එකෙත් මම දාලා තිනවා. මෙන්න බලන්න වැඩි විස්තර. ඉතින් මේ chance එක නම් miss කරගන්න එපා. දැන්ම ඔයත් link එකේ ඇති the gamer app එකට ගිහින් phone number එක දීලා register වෙන්න. ඇතිතරම් data දිනා ගන්න. මේ සඳහා ඔයාට වැය වෙන්නේ දිනකට රුපියල් 4ක් සහ tax විතරයි. මේ වගේ පුංචි මුදලකින් මේ තරම් data ගොඩක් දිනා ගන්න පුළුවන් the gamers app එකෙන් විතරමයි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න www.thegamer.website. පුංචි දරුවන්ගේ එක්ස් කිරණ ඡායාරූප ලබා ගන්න මෙයාලා යූස් කරන මේ මෙතඩ් එක කොහොමද බලන්නකෝ. දැක්කම නම් පව් කියලා හිතෙනවනේ. ඒත් ඉතින් මෙහෙම නොකරත් බෑනේ මෙයාලගේ තියෙන දැඟලිල්ලට. මෙන්න මේ පින්තූරය නිර්මාණාත්මක එකක් වුණාට මේකෙන් කියවෙන්නේ ඔයා දැනගත යුතුම දෙයක්. මේ ඩොට් වලින් පෙන්වන්නේ ඔයා අවුරුද්ද පුරා හැම සතියකම එකම වෙලාවක එකම තැනක ඉඳලා අපේ සූර්යාගේ ෆොටෝ ගත්තොත් සූර්යාව අපිට දිස්සෙන්නේ කොහොමද කියලා. පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වුණාම එහෙම නැත්නම් හියුමිඩිටි එක වැඩි වුණාම මෙන්න මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. කොහොම වුණත් පට්ටම ලස්සනයිනේ. පේනවනේ මකුළුවන්ගේ වැඩ. ඔයත් මකුළු දැල් වල පැටලෙන්නේ බලාගෙන. බලන බලන හැම ගහකොළක්ම රතු පාටින් පේන මෙන්න මේ වීඩියෝ එක මට හම්බුනේ TikTok එකෙන්. මේක ඇත්තක් වෙන්නත් පුළුවන්, එඩිට් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලගේ අදහසත් මේ ගැන පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඕස්ට්‍රේලියාවට අයිති වෙච්ච ක්‍රිස්මස් දූපත ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ දූපතටම සුවිශේෂී වෙච්ච රතු කකුලුව හින්දා කියන කාරණේ මම ඔයාලට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහෙනේ. ඉතින් වසරේ වැඩි කාලයක් අවුෙන් බේරිලා සීතල පරිසරයේ ජීවත් වෙන ප්‍රියකරන මේ රතු කකුලුව එයාලගේ අභිජනන සමය එළඹීමත් එක්ක මිලියන ගණනින් වෙරළට සංක්‍රමණය වෙනවා. ඉතින් මේ සංක්‍රමණය වෙද්දී එයාලගේ හැසිරීම අධ්‍යයනය කරන්න තමයි මෙන්න මේ රොබෝටික් කකුලුවව මෙතෙන්ට දැම්මේ. මාස ගණන් බඩගින්නේ කැලේ තියෙන ගුල්වල ඉන්න මෙයාලා දැන් පිස්සුවෙන් වගේ තමයි ආහාර හොයන්නේ. සමහර කකුලුවෝ එකිනෙකාව මරාගෙන කන්නත් උත්සාහ කරනවා. ඔන්න බලන්න අපේ රොබෝ කකුලුවටත් මෙයාලා ඇටෑක් කරන හැටි.
ඉතින් යාළුවනේ අද වීඩියෝ එකත් ඔයාලා බොහොම සතුටින් රස විඳින්න ඇති කියලා හිතනවා. ඉතින් දැන් 6:20 පහු වෙලා නම් මෙන්න මෙතනින් ඔයාලට බලන්න පුළුවන් අපේ අලුත්ම වීඩියෝ එක Mr. Pudumaya TV channel එකට upload කරපු. එහෙනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් එක්කත් එකතු වෙන්න මම හෙට හවස 6ටත් එනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහිල්ලා එන්නම්. ඔයාලට ජය.